සාදරයෙන් පිළිගන්නවා මගේ පළවෙනි වීඩියෝ එඩිටින් සීරීස් එකට. ඉතින් මගේ පළවෙනි ටියුටෝරියල් සීරීස් එක හැටියට මම මේකෙන් කියලා දෙන්න යන්නේ මියුසික් වීඩියෝ එඩිටින් සම්බන්ධව. ඔයාලට මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයාලට තියෙන ගැටලුව ඉදිරිපත් කරන්න. ඒතකොට මට පුළුවන් ඒ සම්බන්ධව ඔයාලට ඉස්සරහට කියලා දෙන්න. මං හිතනවා ඒක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න මට ලොකු උදව්වක් වෙයි කියලා. ඉතින් ඔයාලට ගොඩක් මියුසික් වීඩියෝ වල තකින් දෙයක් තමයි මේ වගේ වීඩියෝ එකේ පළල වැඩ වෙන විදියට මියුසික් වීඩියෝ එක පටන් ගන්න විදිය. ඉතින් මගේ පළවෙනි එපිසෝඩ් එකෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ වගේ ඕපන එකක් ප්‍රීමියර් ප්‍රෝ වලින් ලේසියෙන් හදාගන්න කියලා. ඕපන් කරගන්නේ අලුත් සීක්වෙන්සයක්. ඒකට අපි මේ වගේ ෆයිල් නිව් හරහා ගිහිල්ලා අලුත් සීක්වෙන්සයක් ඕපන් කරගන්න ඕන. ඔයාලට පේන විදිහේ එකේ මේ වගේ මෙනු එකක් තියෙනවා. ඒ මෙනු එකේ DB පෑන් යටතේ තියෙන වයිඩ් ස්ක්‍රීන් 32 Hz කියන එක සිලෙක්ට් කරලා ඕකේ කරන්න. මම මේ වගේ මගේ ටයිම් ලයින් එකට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මම එකට යොදාගෙන තියෙන්නේ රොමැන්ස් සුපතපාලගේ මෙහි කියන මියුසික් වීඩියෝ එකේ පොඩි ක්ලිප් එක. අපි පොඩ්ඩක් ඒක ප්ලේ කරන්න බලමු. මම දැන් මේ වගේ ප්‍රොජෙක්ට් පැලට් එක උඩ රයිට් ක්ලික් කරලා නිව් අයිටම් යටතේ කලර් මේට් තෝරගෙන කලර් මේට් එක ඕපන් කරගන්නවා. අපි ඒකට අනිවාර්යෙන් යූස් කරන්න කළු පාට. මම කළු පාට තෝරගෙන මම ඒක රීනේම් කරනවා බ්ලැක් බා කියලා. ඕකේ. දැන් ඔයාලට පේනවා ඇති අපේ ප්‍රොජෙක්ට් පැලට් එකේ බ්ලැක් බා කියලා මේ අපේ බ්ලැක් අයිටම් එක ඇඩ් වෙලා තියෙනවා. අපිට පුළුවන් ඒක අපේ ටයිම් ලයින් එකට ඇඩ් කරගන්න. දැන් ආ තෝරගන්න ඕනේ වගේ ඇනිමේට් එක ඉවර කරන තැන හරියටම. ඊට පස්සේ ගානට ඒ ඩියුරේෂන් එකට අපේ අයිටම් එක ට්‍රිම් කරලා හදාගන්න. දැන් අපි යමු එෆෙක්ට්ස් කන්ට්‍රෝල් පැලට් එකට. ඔයාලට පේනවා එතන වීඩියෝ එෆෙක්ට්ස් යටතේ යුනිෆෝම් ස්කේල් කියලා පොඩි ටික් එකක් වෙන්න තියෙනවා. අපි ඒ ටික අයින් කරගන්න ඕනේ. ඒකට ඒකට ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා කලින් ඩීඇක්ටිවේට් වෙලා තිබ්බ ස්කේල් හයිට් සහ ස්කේල් විඩ්ත් කියන එක ඇක්ටිවේට් වෙනවා. දැන් ස්කේල් හයිට් එක හරියටම තියනගෙන භාගයක්, ඒ කියන්නේ 50ක් අඩු කරගන්න. එතකොට මේ අයිටම් එක අපේ ස්ක්‍රීන් එකේ සයිස් එකෙන් දෙකෙන් එකක අගයක තමයි තියෙන්නේ. දැන් අපි ප්‍රෝග්‍රෑම් මොනිටර් පැලට් එකේ පහලින්ම තියෙන බටන් සෙට් එකෙන් සේව් මාර්ජින් බටන් එක ඇක්ටිවේට් කරගන්න ඕනේ. ඔයාලට පේනවා එතකොට මේ වගේ මාර්ජින් එකක් අපේ ස්ක්‍රීන් එකේ ඇඩ් වෙනවා. මේ අයිකන් එක මෙතන නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරලා බටන් එඩිටර් එකෙන් මේ වගේ මේ අයිකන් එක මෙතනට ඇඩ් කරලා ඕකේ කරන්න. දැන් ඔයාලට පුළුවන් මේ වගේ අපේ අයිටම් එක අරිටම ස්ක්‍රීන් එකෙන් දෙකෙන් එකක ප්‍රමාණය වෙන විදිහට පොසිෂන් චේන්ජ් කරලා හදාගන්න. දැන් අපිට අපේ බ්ලැක් බා එකේ කොපි එක අපේ ප්‍රොජෙක්ට් පැලට් එකට අරගන්න ඕනේ. දැන් අපේ ස්ක්‍රීන් එකේ පහළ කොටසට මේ අයිටම් එකේ පොසිෂන් චේන්ජ් කරලා ගන්නට සෙට් කරගන්න. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙතෙන්දි කිසිම ස්පේස් එකක් තියෙන්න එපා මේ අයිටම් දෙක අතර. මොකද මේක බ්ලැක් කලර් එකකින් තියෙන හින්දා අපේ වීඩියෝ එකත් එක්ක ගන්නට ක්ෂණිකව අපේ ඇස් දෙක ගන්න පුළුවන් ඒ අඩුපාඩුවට. ඒක හින්දා පොඩක් පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕන. හරියින් දැන් අපිට තියෙන මේක ඇනිමේට් කරන්න. ඒකට මෙයාගේ පොසිෂන් වල තියෙන ටොගල් ඇනිමේෂන් කියන මේ පොඩි ස්ටොප් වොච් මාක් එක ක්ලික් කරන්. දැන් කීප්‍රේම් කීපයක් ඉස්සරහට ගිහිල්ලා මෙයාගේ අපේ ඇනිමේට් එකේ එන් පොසිෂන් එක තියෙන විදිහට පොසිෂන් චේන්ජ් කරගන්න. මෙතන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. කිසිම අඩුපාඩුවක් නැති වෙන විදිහට වැඩ කරන්න. ඊට පස්සේ මේ විදිහට මේ මාක් එක අපේ ඇනිමේට් එකේ එන් පොසිෂන් එකට අරගෙන යන්න. දැන් අපි ඒ කරපු විදිහටම අපේ අනිත් කොටසත් ඇනිමේට් කරන්න ඕනේ.
అప్పు దాని పొడ ప్లే కళ్ళ పను అప్పు మేకట తవ పొడి ఎఫెక్ట్ ఎక్కదు కరం మే విధ బాధిక హైట్ కళ్ళ అప్పే వీడియో క్లిప్ కూడా సెలెక్ట్ కాన ఇటు పాస్సే అన్న ఏ ఎఫెక్ట్స్ కంట్రోల్ ప్యాలెట్ కట ఆయత్తర కళ్ళ మీదటమ స్కేల్ వలై రొటేషన్ వలై టోగుల్ అనిమేషన్ బటన్ క్లిక్ కరం దెన్ రొటేషన్ ప్రొడక్ట్ మైనస్ కళ్ళ స్కేల్ టికక్ వడి కరగన్న అప్పే స్క్రీన్ సంపూర్ణ వీడియో క్లిప్ వైన విధియట හරිතින් ඔන්න අපි අපේ මියසිික් වීඩියෝ එක ඕපන එක සාර්ථකව හදල ඉවර කර ඉතින් මේක තමයි අපේ පලෙන් ටියටෝරියල් එක තවත් එපිසෝඩ් කීපයක් ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා මේ එපිසෝඩ් සීරියස් එක ඉවර වෙනකොට ඔයාලට සම්පූර්ණයෙන්ම මියුසික් වීඩියෝ එක මුලින් ඉඳන් අගට හදලා ඉවර කරන්න හැකියාවක් ලැබෙයි ඉතින් මම ඔයාලා හැමෝටම කියන්නේ දිගටම මේ සීරියස් එකත් එකතු වෙලා ඉන්න ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම ගිහින් මගේ channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න share කරන්න ඔයාලා හැමෝටම සුබ දවසක්